සෙලදෙනම ට.ල්. විබ්බඩ විට සාදරයෙන් පිළිගන්නවා අඔගුලන්ට මෙම විබ්බඩ විට පි විසීම එක ශ්‍රණයෙන් සිට දහතුන ශවණය දක්වා සිලුම විශෂයන්ට අදාලාල පශ්න පත්‍රර ලබා ගැනේ හැකියාව තිය. මමාද කරන්න හත ශ්‍රීණීය සෞඛ්‍යහාශායික අධ්‍යනය විශනිදේශයට අදාළ මල ක්‍රේඩා හැකයා දියුණු කරගනම කෙන පාඩමයි මම මේ පාඩමත් කලින් පාඩම් වගේම පසුගේ වරු විභාග ප්‍රශ්න සාකච්ඡා කරන ගමම්ම පඩම කතියෙන් සාරංශගත කරව. මේ ඇල්ල තියන එක ප්‍රශ්නයක් එතිනෙදා ජීවිතයේදී විසිකිරීම භාවිතා කරන අවස්ථා දෙකක් සඳහන් කරන්න අපි එදනදා ජීවිතයේදී විසිකිරීම භාවිතා කරන්න. මේකද අප එදිෙන ජීවියේදී භවිතා කර ඉරි අවකිහි පයක් තිෙනනවා ඒ තමයි පළමිණියක තමයි ඇවිදීම. ඉට පස දිවීම ඉට පස පැනීම ට පස විසිකිරීමටකොට අපි එදින ද ජීවිත ඇද විසි කිරීම කරන්නේ අපි ගල් විසි කරනවා. ඉට පස්සේ ක්‍රීඩා ක්‍රාකාරකම් සෙල්ලං කරද්දි බෝල විසි කරනවා ඒවගේ අවස්ථා. පිට පස්සේ ඊළංඟ ප්‍රශ්නෙන් අහන්නේ පැනීම පුහුණවීම සඳහා උපකරණ සගරහැකි ග්‍රැකරම. බලමුදැන් එක එක ඉරියව. කොහොමද අපි මල්ලක්‍රේඩා හැකයා දියුණු කරගන්න අපි ඇදිනෙදා ජීවිතයේදී කරන එකේ ඉදිියාව අපි කොහොමද වර්ධනය කරගන්න කියලා නිවැරදි ලෙස. තට ඇවිද. ඇවිදීමේදී සෑම විටම එක් පාදයක් පොළ වහ පර්ශ වෙලා තියෙන්න්න ඕනේ එ එකකොට ඇවිදීමේ ආකාර කිහිපයක් තියෙනවා. එකන නිදහසේ ඉදිරියට ඇවිදිනම යියට පසේ ඉන්නට අත තබාගෙන ඇවිදීම එකන අපේ මේ ඇවිදීම විධ අභ්‍යාස තමයි මේ නිදහසේ ඉදිරියට ඇවිදීම ඉන්නට අත තබාගෙන ඇවිදීම දෑර් දෙපසට විහිදා ඇවිදීම සහ බාධකාත්තරය ඇවිදීම. හිට පස අපි කතා කරනෝ දිවීම. දිවීම කියන්නේ අපි ඉදින දත්්ජීවිතයේදී භවිතා කරනය එක එතකොට දිවීමේදී අපි කෙටි දුරධාවන කරනවා දිගු දුරධාවනය. එතොට දාවන අභ්‍යස මනවදගත්තොත් ආදාවනභ්‍යස එක්ක වෙන්නේ පාදයේ පිටු පසට ඔසෝමි ඇවිදීම සහ දෙවීම. ඇතකට දාවන අභ්‍යාස දෙකවෙන්නේ දනහිස ඔසෝමි නැවිදීම සහ දිවීම. ධාවනභ්‍යාස තුනවෙන්නේ සෙමින් ඉදිරියට ඇවිදිනවා. එතකොට පාදයේ ඉහලට හා ඉදිරියට ඔසවා පාදයේ පහල කොටස ඉදිරියට දිගහරිනවා. ඉට පස තරමක් පිටුපස්සුට ගෙන පොළවේ තබමේ ඉදිරියට යන්න. ඒ තමයි අභ්‍යාසට භාවිතා කරන්න පුළුවන් දිවීම වර්ධනය කරගන්න. ළඟට පැීම. පැනීමද ප්‍රධාන වශය ආකාර දෙකත්වය නවා. ඇතට පැනීම සයිහලට පැනීම. ඇතර පැනීම හඳුන් වේ සිරස් පැනි තිරස් පැනීම කියලා. තර ඉහලට පැනීම අපි කියන්න සිරස් පැනීම කියල්. දර ඇතට පැනීම එතකොට හිටි දුර පැනීම දුවමින් දුර පැනීම මේ වර්ගේ පැනීමලට ඔේ උදාහරණ විදිර ගන්න පුළුවන් මේ පැනීමම් වර්ගේ. තිරස් පැනීම් ලෙස අපි හඳුනුන ඈත්‍ර පානවා කියෙන තිරස් පැනීම. එතකොට හිටි දුර පැනීම සහ දුවමින් දුර පැනීම තම ඒවට උදාහරන වෙන්නේ. ඊළංඟට අපි බලමු ඉහළට පැනීම ඉහට පැනීම අපි කැන සිරස් පැනීමක් කියයි තො උස පැනීම රිටි පැනීම මේ වර්ගේ පැනීම් වෙනවා එතකොට අපි මේක සිරස් පැනීමක් කියල තමයි හඳුන් වන්නේ. ට පස රස් පැල්ක අපිට පැනීම ප්‍රගුණ කරන්න පුළුවන් අභ්‍යාස වෙන තනිපාදයෙන් පැන දෙපයි පැන, තනිපාදයෙන් පැන දෙපයින් පතිතවීම සහ බාධක මති පැනීම. එතකොට අපේ ප්‍රශ්නය අහන්නේ පැනීම පුහුණුවෝසුඳහා උපකරන සංග කළ හැකි ක්‍රියාකාරකමක් දිර්‍රපිට බාධක මතින් පැනීම හඳුන්වන්න පුළුවන්. ඊට පස්සේ විසිකිරීම. විසිකිරීම ගත්තොත් අපි එදිනදා ජීවිතයේද ක්‍රී ඒ වගේම ක්‍රීඩා ක්‍රාකාරකම්මලිද අගුලිය විසිකිීම හෙල්ලේ විසිකිරීම කවපෙත්ත විසිකිරීම වගේ ඒ ක්‍රාකාරකම්වලටත් විසිකිරීමගෙන ඉරියාවෝ අපි භාවිතා කරනවා. එතකොට මේක අපිට කරන්න පුළුවන් විධ දිශාවලට උපකරන විසි කිරීමමගේ අපිට ඒක අභ්‍යාසක ඉදිරගරල්ලාඒ ප්‍රගුණ කරන්න ප සි ද ගෙන පැමිණ උපකරන විසිකිරීම. ඉට පස්සේ ඉලක්කයට උපකරණය විසිකිරීම. මේ දේවල් අපිට භාවිතා කරන්න පුළුවන්. අපි මේ පාඩමත් කැටියෙන් සාරංශගත කරා උගුලන්ට මේ පාඩ මේ ඕනෑම ප්‍රශ්නයක්කාවත් පිළිතුර ලෙවීමේ හැකියාවදැන් තියෙනවා අපි තවත් වීඩියෝ එකකින් තවත් පාඩමකින් ඔබවෙත එනතුරු ටියවෂන් ඩෝ ටල්කේ විබ්බඩ වී සමග රඳදි සිටි නිගල සෙලුදනාට මාරාධනා කරනවා අයිබෝවල්.